එරං ඇවිල්ලා තියෙන්නේ අලුත් රවුටර් මොඩල් එකක්. මේක මේ රවුටරේ වර්ගයේ තමයි B310S රවුටරේ වර්ගයේ නෙමෙයි, මේක අලුත් රවුටර් වර්ගයක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මොඩල් නම්බර් එක බලමු මොකද්ද කියලා. පැහැදිලිව පේනවද? දන්නේ නැහැ. ඔව්, දැන් පැහැදිලිව පේනවා ඇති. මේකේ මොඩල් එක E5172S ඉරක් 920 කියන මොඩල් එක. මේක මුල් කාලේදී ඩයලොග් ආයතනය මගින් තමයි ලබා දුන්නේ. ඉතින් මේ රවුටර් එකේ බලපුවාම විශේෂත්වය සමහර අය ගාව තියෙන්න පුළුවන් මේ රවුටර් එක. මේක 3G, 2G සහ 4G කියන මොඩල් සපෝට් කරනවා. එතකොට ඕනෑම 3G සිම් පතක් සහ ඕනෑම 2G සිම් පතක් සපෝට් කරනවා මේ රවුටර් එකට. ඊට අමතරව 4G සිම් පත් සපෝට් කරනවා, ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් 4G සිම් පත්. ඒ කියන්නේ රවුටර් වල දාන සිම් පත් සපෝට් කරනවා මේකට. මොබයිල් ෆෝන් වල දාන 4G සිම් පත් මේකට සපෝට් කරන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන අවාසිය. ඉතින් අපිට මේක 4G අන්ලොක් කරගත්තොත් එහෙම ඕනෑම සිම් එකකින් 2G, 3G සහ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් 4G ඩයලොග්, ඊට අමතරව SLT 4G සිම් පත් සහ ලංකා බෙල්කි 4G සිම් පත් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද අන්ලොක් කරන්නේ කියලා. ඉතින් මේකේ මොඩල් නම්බර් එක ඔයාලට පේනවා ඇති, මම පෙන්නවා. මේක ඉතාම පහසුවෙන් අන්ලොක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක ඒ වගේම හොඳ සිග්නල් ස්ට්‍රෙන්ත්, හොඳ සිග්නල් ඇදගැනීමේ හැකියාවක් තියෙනවා මේ රවුටර් එකට. සාමාන්‍යයෙන් ඩොංගල් එකට සිග්නල් නැති පළාත්වලට වුණත් 3G පාවිච්චි කරනවා නම් මේ රවුටර් එක දැම්මොත් ඉතාමත් හොඳ සිග්නල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සිග්නල් අඩු පළාත්වලට ඉතාමත් හොඳ රවුටර් එකක් කියලා මේක කියන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා අපිට ෆෝන් ලයින් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඔය නම් කෝල් ගන්න 3G හරි 2G හරි තියෙන පළාත් තුළ අපිට ෆෝන් ලයින් එකක් සම්බන්ධ කරගෙන මෙතෙන්ට කෝල් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව මෙතන LAN කේබල් එකක් තියෙනවා. මෙතන 12 වෝල්ට් පවර් සප්ලයි එකක් මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේක අන්ලොක් කරගන්නේ කියලා. මම මේක මෙතනින් අයින් වෙලා ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා පෙන්වන්නම් මේකේ වෙබ් UI එක කොහොමද තියෙන්නේ කියලා. හරි, මේ තමයි මේකේ ඉන්ටර්ෆේස් එක. මේකේ IP ඇඩ්‍රස් එක වෙන්නේ 192.168.1.1 කියන IP ඇඩ්‍රස් එක තමයි මේකේ IP ඇඩ්‍රස් එක වෙන්නේ. ඒ IP ඇඩ්‍රස් එකෙන් ලොග් වුණාම එන ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේකට දැනට ඩයලොග් රවුටරේ අන්ලොක් කරලා මොබිටෙල් සිම් එකක් දාලා තියෙන්නේ. ඒකේ මොබිටෙල් 3G සිග්නල් වලින් දැනට වැඩ කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ රවුටර් එකක් තියෙනවා නම් මේක අන්ලොක් කරගන්න. මම කොහොමද කරන්නේ කියලා දෙන්නම්. අපි මේක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ඉන්ටර්ෆේස් එක තියෙන්නේ කියලා. යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙන්න ඕනේ. ඉතින් ලොග් වුණාම මේකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. ඊට අමතර මේකේ ඉන්ටර්නෙට් කියන මේකට ගියපුවාම අපිට දැක ගන්නට පුළුවන් මේකේ 3G, 4G, 2G ඕනම නෙට්වර්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ කස්ටමයිස් කරපු ෆෝම්වෙයා එකක් තමයි මම දාලා තියෙන්නේ. මේකේ මේ FDD කියන බෑන්ඩ් එක වැඩ කරන්නේ නැහැ. මේක මෙහෙම තිබ්බට TDD බෑන්ඩ් එක විතරයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඩයලොග් ලගේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් එක සපෝට් කරනවා, SLT සිම් එක සපෝට් කරනවා, ලංකා බෙල් 4G සිම් එක සපෝට් කරනවා. ඊට අමතරව 2G, 3G ඕනම සිම් එකක් සපෝට් කරනවා අන්ලොක් කරාට පස්සේ. ඉතින් අපිට මේකේ හෝම් එකට ගියපුවහම බලා ගන්න පුළුවන් රවුටරේ විස්තරේ. ප්‍රොඩක්ට් ඉන්ෆර්මේෂන් එකෙන් තියෙනවා රවුටරේ
විස්තරේ දැනට 3G network එකකින් තමයි connect වෙලා තියෙන්නේ. මේ තියෙන මොඩල් නම්බරේ 5172 සිරක් 927 කියලා තමයි දැනට මේකේ වැටිලා තියෙන්නේ. ඒ වුණාට firmware එකකින් තමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. 920 කියන මොඩල් නම්බර් එක තමයි තියෙන්නේ. ගැටලුවක් නැහැ. ඒ firmware එක මේකටත් support කරන නිසා මොඩල් නම්බර් එක වෙනස් වුණාට අපිට මේක හොඳට support කරනවා. මේක මේ firmware එක 920 මොඩල් එකටත් කිසි ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඉතින් අපිට unlock කරගන්න තියෙන්නේ මේක unlock කර ගැනීම සඳහා මේකේ system එක update කිරීමක් තමයි සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේක වෙනම firmware එකකින් update කිරීමක් කරන්න ඕනේ local update එකකින්. ඉතින් local update ගිහිල්ලා මෙතන file choose file කියන එක තෝරලා අපේ file එක ලබා දෙන්න ඕනේ මෙතෙන්. මම download කරගෙන තියෙන file එක ඔයාලට දෙන්නම්. මේ E5172 ඉරක් 920 NT මෙන්න මේ ෆයිල් එක තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. අපිට මේකට ඕපන් කරගෙන අප්ඩේට් දීපු ගමන් මේක අප්ඩේට් වීමක් සිද්ධ වෙනවා. මේක අප්ඩේට් වුණාට පස්සේ මේක නිකම්ම unlock වීමක් සිද්ධ වෙනවා. වැඩිය මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ router එක ගොඩක් හොඳ router එකක්. මං හිතන්නේ signal අඩු පළාත්වල 3G වලින් පාවිච්චි කරන්න, ඒ වගේම 2G වලින් පාවිච්චි කරන්න, ඒ වගේම home broadband 4G වලින් පාවිච්චි කරන්නත් හොඳ router එකක් unlock කරගත්ත නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හොඳ signal strength එකකුත් තියෙනවා, හොඳ wifi strength එකකුත් තියෙනවා. අලුත් router වගේ නෙමෙයි, හොඳට වැඩ කරන router එකක් හොයාගන්න පුළුවන් වුණොත් එහෙම ඔයාලට ගොඩක් වටිනවා. මේක සමහර තැන්වල සමහර අය විකුණන්න දාලා තියෙනවා. මම දැක්කා ඉන්ටර්නෙට් එකෙත් රුපියල් 3000කට 2500කට වගේ මුදලකට සමහර අය දාලා තියෙනවා. ඉතින් මේ වගේ එකක් අරගෙන unlock කරලා ගත්තනම් ගොඩක් වටිනවා කියලා හිතනවා මේ router එක. ඉතින් ඔයාලත් try කරලා බලන්න මේක unlock කරගෙන. මම file එක දාන්නම් firmware එක description එකේ download කරගන්න. ඉතින් හොඳයි, අලුත් video එකකින් අලුත් ආයෙත් හමුවෙමු. ඉතින් subscribe කරලා නැත්තම් channel එකට subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාලා යන්න. ඉතින් බොහොම ස්තුතියි.